සාදරයෙන් පිළිගන්නවා SL Flowers YouTube channel එකට. අපි අද ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඕකිඩ් ගැන. එහෙම නැත්නම් උඩවැඩියා. ඕකිඩ් කියලා කියන්නේ ඕකිඩාසියා ෆැමිලිය එකට. මේ ඕකිඩියාසියා ෆැමිලිය එකේ ස්පීසීස් එහෙම නැත්නම් මේ ඕකිඩාසියා කියන ශාක කුලයේ ශාක විශේෂ තියෙනවා සාමාන්‍ය 25000කට වඩා වැඩි. ඒ කියන්නේ 29000ක් විතර වගේ මේ විදි තියෙනවා. මේ ඕකිඩ් වල වර්ණයන් මිශ්‍ර කරලා හදපු විශාල විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. දැනට විවිධ වර්ගයේ මල්, විවිධ හැඩේ මල්, වර්ණයන්ගේ මල්. ඒ නිසා අති විශාල ෆැමිලි එකක්. එහෙම නැත්නම් විශාල ශාක කුලයක් තමයි මේ ඕකිඩ් කියලා කියන්නේ. මේ ඕකිඩ් එහෙම නැත්නම් උඩවැඩියා. උඩවැඩියා කියන නමේම අපිට තේරුමක් තියෙනවා. මේක උඩ තමයි හැදෙන්නේ කියන එකනේ. ඇත්තටම ඕකිඩ් කියන්නේ අපිශාකයක්. මොනවද මේ අපිශාක කියන්නේ? අපිශාකයක් නම් ඒ අපිශාකය හැදෙන්නේ පොළවේ නෙමෙයි. ඒ කියන්නේ පසේ නෙමෙයි. එහෙනම් මතක තියාගන්න අපි ඕකිඩ් පැලයක් රෝපණය කරද්දී පස් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක පසේ හැදෙන එකක් නෙමෙයි. නමුත් ඕකිඩ් වල තව විශේෂයක් තියෙනවා බිම් ඕකිඩ් කියලා. මම ඉස්සරහදි වීඩියෝ එකකින් ඒ බිම් ඕකිඩ් ගැන අරන් එනවා. එතකොට බිම හැදෙන ඕකිඩ් නැතුව බිම් ඕකිඩ් නැතුව අනෙක් ඕකිඩ් සියල්ලම හැදෙන්නේ උඩ පොළවේ නෙමෙයි. එහෙනම් පස් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපිශාකයක් නම් ඒ අපිශාකය හැදෙන්නේ ස්වාභාවිකව වෙනත් ශාකයක් මත. එහිදී ඒ අනිත් ශාකයට අපි කියනවා ධාරක ශාකය කියලා. නමුත් මෙයා ධාරක ශාකයක් කිව්වට ඒ ධාරක ශාකයෙන් ලබා ගන්නෙ ඉන්න ස්ථානයේ විතරයි. ඒ කියන්නේ පොළවේ නැතුව උඩ ස්ථානයක ගහක් උඩ ඉන්න විතරයි මෙයා අනිත් ධාරක ශාකයේ යොදාගන්නේ. ඊට අමතරව පරපෝෂී ශාක කියලා තියෙනවා. ඔයාලා කවුරුත් දන්නවා පිළිල කියන්නේ පරපෝෂී ශාකයක්. මේ පිළිල ශාකය ධාරක ශාකයෙන් ජලය ලබා ගන්නවා. නමුත් අපිශාක එහෙම කරන්නේ නැහැ. අපිශාක කරන්නේ ඒ ධාරක ශාකයෙන් ඉන්න ස්ථානය විතරයි ලබා ගන්නෙ. එහෙනම් හරි ඕකිඩ් කියන්නේ අපිශාකයක්. එහෙනම් එයා පොළවෙන් මේ හැදෙන්නේ පොළවෙන් උඩ ස්ථානයක හැදෙන්නේ. එහෙනම් මතක තියාගන්න ඕන අපි පස් යොදා ගන්න නැහැ මාධ්‍යයට. ඒ වගේම පොළවෙන් මේ අපි ඒක තියන්න ඕනේ පොළවෙන් උඩ. අඩු ගානේ පොළවෙන් අඩි දෙකක්වත් උඩින් තියනවා නම් තමයි ඕකිඩ් වලට හොඳ. හරි. ඒ වගේම ඕකිඩ් කියලා කියන්නේ සෙවන ප්‍රිය කරන ශාකයක්. මොකද මේක මං කිව්වා කලින් කිව්වා අපි ශාකයක් වෙනත් ගහක් උඩ හැදෙන්නේ. එතකොට ඒ ගහේ සෙවණයට තමයි ගහේ කොළ අතර සෙවණයට තමයි ඕකිඩ් හැදෙන්නේ. එතකොට සෙවන ප්‍රිය කරන ශාකයක්. එහෙනම් ඕකිඩ් වගා කිරීමේදී මතක තියාගන්න ඕන අපි කෙලින්ම හිරු එළිය ඩිරෙක්ට් සන්ලයිට් වැටෙන්න දෙන්නේ නැහැ. එහෙම වැටුනොත් කොළ පිච්චෙන්න පුළුවන්, මල් පිච්චෙන්න පුළුවන්. ඒ නිසා මේක අපි සෙවන සහිත ස්ථානයක තමයි තියන්න ඕන. සාමාන්‍යයෙන් ගෙදරක ඔයාලට ෂේඩ් හවුස් එකක් නැත්නම්, එහෙම නැත්නම් ඕකිඩ් වගා කිරීමට ගෘහයක් නැත්නම්, මල් පැල කීපයක් නම් තමයි ගෙදර තියෙන්නේ. ඔයාලා මතක තියාගන්න ඕකිඩ් කෙලින්ම හිරු එළිය වැටෙන ස්ථානයක තියන්න නැතුව ගහක ගහේ සෙවන වැටෙන ස්ථානයක, එහෙම නැත්නම් ගේ ඇතුලේ තිබුවට හැබැයි අඳුර වැටෙන්න බෑ. මේක ප්‍රභාසන් සේසෙන කරන ශාකයක්. ඒ නිසා හිරු එළිය කෙලින් හිරු එළිය නොවැටි වුණාට හිරු එළිය ආලෝකය වැටෙන්න ඕන. ඒ නිසා ගේ ඇතුලේ තියෙනවා නම් ජනෙල්ලයක් අයිනේ වගේ තිබුවම තියන්න පුළුවන්. එළිය තියෙනවා නම් ගහක් යට සෙවන සහිත ස්ථානයක තමයි තියෙන්න ඕන. එතකොට මං කිව්වා මේකට පස් අවශ්‍ය නැහැ කියලා. නමුත් අපි වගා කිරීමේදී පෝච්චියක දාද්දී මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. ඒ මාධ්‍යය භාවිතා කරන්න ඕන ඕකිඩ් වල මුල්, ඒ කියන්නේ ඕකිඩ් පැලය පෝච්චියට අල්ල ගැනීම සඳහා, මුල් වලින් අල්ල ගැනීම සඳහා තමයි ඒ මාධ්‍යය අපි භාවිතා කරන්නේ. මේ මාධ්‍යයෙන් පෝෂක සුළු ප්‍රමාණයක් ගන්නවා. නමුත් අපිට විශාල පෝෂක ප්‍රමාණයක් ගන්න නැහැ. එතකොට ඒ නිසා අපිට මේකට පෝර යෙදීමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඕකිඩ් වල මුල් වර්ග කීපයක් තියෙනවා. ඒකේ එකක් තමයි
शाके दरा गेनीम संदा तीयन मूल एवगेम वायव मूल तीन वायव मूल के लिए या जलेल भागाने जलवाष्प विद्य तमय जलेल भागाने के वायुगोले तीयन जलवाष्प उरा गेनीम संदा वायव मूल तीन एवगेम समहार वायव मूल वलिन सुलुवासेन प्रभास संश्लेषणे कृत करनो මේ තියෙන්නේ කාලයකට ඉහත මේ අඹ ගහකට තියලා බැඳපු ඕකිඩ් පැලයක්. බලන්න මේක කිසි නඩත්තුවක් කරලා නැහැ. සාභායික විදියට තමයි තියෙන්නේ. නමුත් මේකේ මුල් මේ තියෙන මුල් ගහට ඒ ඕකිඩ් පැලේ තියෙන මුල් අඹ ගහට හොඳින් අල්ලගෙන ඉන්නවා. ඒ නිසා මේකේ අර ගැට ගහපු මුලින් ගැට ගහපු ලණුව කැඩලා ගියත් මේ ඕකිඩ් පැලේ වැටෙන්නේ නැහැ. ඒක තමයි සාභායිකව ඒ විදියට තමයි ඕකිඩ් හැදිලා තියෙන්නේ. අපි ශාකයක් වෙන ශාකයකට දරා ගන්න වෙනව මුල් තියෙනවා. ඊළඟට මේකේ ඔයාලට පේනවා ඇති සුදු පාට මුල් තියෙනවා. ඒව තමයි වායව මුල්. මේ තියෙන්නේ වෙනත් වැලක් සාභායික පරිසරයේ සාමාන්‍ය විදියට තියෙන ඕකිඩ් පැලයක්.